Nippon Paint Flex 400 waterproofs concrete permanently and effectively from Nippon Paint. Start your master's degree from the highest ranking university in Sri Lanka. Register now for the next intake. දැන් අපේ රටේ අවුරුද්දක් දෙකක් කොහුවල පාලම ගැටපේ පාලම වගේම සියලුම මහ පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම නතර වෙලා තිබුණේ. ඒට හේතුව තමයි ලංකා ඉතිහාසයේ කවුරු ජනාධිපති වුණත් කවුරු රට ආණ්ඩු කළත් මම්මාවත් විදුලිය ජල බස්නා ජල ප්‍රවාහන ක්‍රම වැනි යටිතල පහසුකම් සියල්ල ඕනෙම ආණ්ඩුවක් කරන්නේ විදේශ ණය හා ආධාරවලින්. ඉතින් විදේශ ණය ආධාර අපි ගත්තේවා ගෙවන්නේ නැතුව අත්‍යන්තර වශයෙන් අපි බංකොලොත් තත්වයට පත් වුණා. ජෙනුයින් ජපන් මෝටෝ ඔයිල් නම් ටොයෝටා ජෙනුයින් මෝටෝ ඔයිල් විතරමයි. එතකොට ඒ රටවල් වල අය ගෙවන ආකාරය නැවත සකස් කරගන්න තෙක් ඒ ණය ආධාර නිදාස් කරන එක නතර වුණා. එතකොට මේ කොන්ත්‍රාත්කරුවන්ට ලැබිය යුතු මුදල් නොලැබීම නිසා මේවා ඉද්ද ගැහුවා වගේ කෙලින්ම නතර කරන්න සිද්ධ වුණා. අපි කැමැති වුණා, අකමැති වුණා. ඇත්තම ඇත්ත සත්‍ය එයයි. අපිට කොතරම් වුමනාව තිබුණත් ඒ කටයුත්ත ඉෂ්ට කරන්න බෑ. මේ පාලම් ව්‍යාපෘති දෙක සඳහා හංගේරියානු රජයේ විසින් තමයි ආධාර දීලා තියෙන්නේ. හංගේරියානු බදු ගෙවන ජනතාවගේ මුදලින් අපේ රටට යුරෝ මිලියන 50ක ණයක් දීලා තියෙනවා. ගැටඹේ ගුවන් පාලමට හා කොහුවල ගුවන් පාලමට. ණය නොගෙවීම නිසා ඒ රජය තීරණය කළා තියෙනවා තවදුරටත් ඒ මුදල් මුදහරින්නේ නැහැ කියලා. නමුත් මේ වන විට අධිපතිතුමත් මුදල් අමාත්‍යාංශයත් මහා බැංකුවත් ලෝකයේ අනෙකුත් රටවලුත් මේ ණය ආපසු ගෙවීම පිළිබඳ තීරණාත්මක අවසන් සාකච්ඡාවලට එළඹිලා තියෙන නිසා ඒ හංගේරියානු රජයත් ණය දෙන ආයතනත් දේශීය කොන්ත්‍රාත්කාරයට කියලා තියෙනවා තමුන් කැමැති නම් මේ පාලමේ වැඩ කටයුතු වලින් 98% ඉතර ඉවර වෙලා තියෙන නිසා ඉතුරු 2% තමන්ගේ මුදල් වලින් කරන්න ණය කිවිසුම අස්සම් කරලා ඉවර වෙච්ච වහම මේ මුදල් කොන්ත්‍රාත්කරුට ගෙවන්නම් කියලා. ඒ අනුව දේශීය කොන්ත්‍රාත්කරු මේ තියෙන විශාල තදබදයේ නිසා මේ දැනට තියෙන යකඩ යනාදී දිරණ නිසා මෙතන තියෙන තදබදේ ඉවත් කරලා 98% ඉවර වෙලා තියෙන ව්‍යාපෘති ඉතුරු 2% දේශීය අර මුදල් ලෝංගෙන් යොදලා ඒ අපිට ණයක් විදියට දීලා කෙටි කාලයක් තුලදී මේ ප්‍රතිව්‍යුහගතකරණය වුණාම මේ මුදල් ඔවුන්ගෙන් ලබා ගැනීම එකඟතාවයට අපි අමාත්‍යාංශය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අද දිනේ ඉඳන් මේ කොහුවල පාලම අපි මාස 3ක් ඇතුළත නිම කරන්න දේශීය කොන්ත්‍රාත්කාරය එකඟ වෙලා තියෙනවා. අපි මාස 3ක් ඇතුළත එක නිම කරනවා. මාස 3ක් යනකොට අවශ්‍යයෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න පුළුවන්. ඇත්තටම මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙන්නේ නැත්තම් එතනින් එහාට රටක් ආණ්ඩු කරන්න බෑ. ණය ප්‍රතිව්‍යුහගතකරණයේ කිවිසුම අත්සන් කළ නිම වෙච්ච වහාම නතර වෙලා තියෙන සියලු යෝජනා ලංකාව පුරාම පටන් ගන්නවා.